අයිබවන් ඔබ මෙතන සිට වන්නේ රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම සංජීවනී නවලගේ මුලින්ම අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඩුව වෙත රුසියාව යුක්‍රේනයට මිසයිල් ප්‍රහාර කිහිපයක් එල්ල කරයි අදත් පැය 4:00 විදුලි කප්පාදුවක් ජනාධිපති කාර්යාලයේ අභියස රැස්ව සිටින දෙමළ සංධාන මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට පෙර දැනුම් දීමක් කර නැහැ ජනාධිපති මාධ්‍යංශය පවසයි ගෝලීය කොරෝනා ආසාදිතයන්ගෙන් කෝටි 36කට ආසන්න පිරිසක් පූර්ණ සුව අතට ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභවා ප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකා ඉන්දියා 2020 පළමු තරගය අද රුසියාව යුක්‍රේනයට මිසයිල් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා. යුක්‍රේන ජනාධිපති වලදිමීර් වෙල්සලෙන්ස්කි මේ බව රොයිටර් වත්සේවයට තහවුරු කර තිබෙනවා. Поэтому сегодня я хочу обратиться ко всем гражданам. Выдыс мандибарта සඳහන් කරන්නේ රුසියාව යුක්‍රේන යටිතල පහසුකම් වලට සහ දේශසීමා ආරක්ෂක බටපිරිස් ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති බවයි. යුක්‍රේන ජනාධිපති රට තුල යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස ජාතික ආරක්ෂක කවුන්සලෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. එමගින් ඉදිරියේදී යුද්ධයක් සඳහා අවශ්‍ය ඉක්මන් තීරණ ගැනීම ජනාධිපති සෙලෙන්ස්කිගේ අපේක්ෂාවයි. යුක්‍රේන දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස නම් කරමින් මේවන විට රුසියානු හමුදා එම ප්‍රදේශ තුල රැඳවෙන ලැබසිටිනවා බටින් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හා යුදරත දහස් ගණනක් දැකගත හැකි බවයි රහස් ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ යුක්‍රේන ජනාධිපති රුසියානු ජනපති සමග දුරකථන මාර්ගයෙන් පවතින තත්ත්වය විසඳා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි ඊයේ මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා අද දිනේත් සියලු පළාත්වල පැය 4:00-4:40 අතර කාල සීමාවක් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව මණ්ඩලයට දී ඇති අවසරය මතයි. ඒ අනුව A, B සහ C කලාපවලට පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනවා. සෙසු කලාපවල විදුලිය විසන්ධි කරන්නේ පැය 4යි විනාඩි 30ක කාලයක් සඳහායි. අද උදේ 8:30 සිට රාත්‍රී 10:30 දක්වා කාල සීමාව තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ උදෑසන කාලයේ පැය 2ක් සහ රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 40ත් 30ත් අතර කාල සීමාවක් ලෙසයි. පවතින ඉන්ධන සහ ජල හිඟේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 1628ක විදුලි ධාරිතාවක් අහිමි වෙනවා. මෙලෙස විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන්නේ මේ හේතුව නිසා බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා. විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කාලසටහන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවිහි සඳහන්. සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සභාගර්භයට විදුලි පන්දම් කිහිපයක් වගනීමේ සිද්ධියක් මුල් කරගනිමින් අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. එම තත්ත්වය පාලනය කිරීමට කතානායකවරයාට විනාඩි 10ක කාලයක් පාර්ලිමේන්තුව කල් තිබීමටද සිදු වුණා. අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙන කිවිසුමේදී පොලිසිය විසින් යම්කිසි මන්ත්‍රීවරයෙක්ගේ රැගෙන ආපු භාණ්ඩයක් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීම ඉල්ලා සිටිද්දී ඒ පිළිබඳ විශාල වාදයක් විවාදයක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ලේඛනයේ ඇතුළත් වුණු නැති උපකරණයක් ගෙනීමෙන් සිදුවිය හැකි හානිය බරපතලයි. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන් වෙනම සංයෝග කරොත් hina වෙන අය තමයි පාස්කු දින මහා ප්‍රහාරය කරේ. ආව් පාස්කු දින 300කට අධික ප්‍රමාණයක් පසුගිය දවසේ බොරල්ලේ පල්ලියකට ගිලත් කරන්න අද පුදේ. ඒ නිසා මම අහනවා ගරු කතානායකතුමනි මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් දැඩි අවධානය ඉක්මන් මැදිහත් වීම හා පාර්ලිමේන්තුවට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඒක වැදගත් වෙනවා. පක්ෂ නායක රැසීමේදී සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා එදා තීරණයක් ගත්තා. කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ කිසි කෙනෙකුට අනවශ්‍ය උපකරණ මෙතෙන්ට ප්‍රයෝජන නැති උපකරණ ගෙනීම සම්පූර්ණයෙන්ම පොලිසියට බාර කෙරුවා. ඒක නතර කරන්න. ඉතින් ඒ අනුව තමයි මේ තීරණේ අරන් තියෙන්නේ. ඉදිරියටත් මේ තීරණේ ඒ ආකාරයෙන්ම ගනිමු. ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බයි කියලා. මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් අරන් එන එකයි උපකරණය වැරදි නෑ. මේ ටෝච් එක ගහලා තමයි টয়ලට් එකට ලැට් එකට ගිය වෙලාවේ කරන්ට් ගියොත් එහෙම টয়ලට් කරන්නේ කොහොමද? ඒකයි මේ ටෝච් එකක් අරන් ආවේ. හරි. කිසිලෙසකින් පාර්ලිමේන්තුවේ පූර්ව අන්ධකාරයක් මතුවෙන්නේ නෑ.
පූර්වව අන්ධකාරයක් පතු වෙනව බව දැනගෙන නම් ආවේ ඒ පිළිබඳ දෙවෙනි පරීක්ෂණයකුත් ඕනේ මේක සම්පූර්ණ සම්පූර්ණයෙන් පේනවා මේ සැලැස්ම සම්පූර්ණයෙන් පේනවා නීති විරෝධී ක්‍රියාවක් වහාම තහනම් කිරීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේක තහනම් නොකරත් කතානායක තුමනි අපේ ආරක්ෂාව බරපතල තත්ත්වයකට පරිවර්තනය වෙනවා කනගාටු වෙනවා එහෙම උපකරණ ගෙනායි ගෙනාවේ කුමක් අරමුණක් සඳහාද කියන එක දැන් හොඳටම පැහැදිලි अब तुम्हारा के विरोधी प्रकाश कराना दें करुणा कर लेंगे गन दें साम कामी मेंड हरी अब तुम्हारा सूदान नतनंग सभा विनितु दहाई का टकाल तीनों तो मिसुती නව සාමාන්‍යකරණයට අනුගතව ක්‍රියා කළහොත් එදිනදා කටයුතු සහ අත්‍යවශ්‍ය සමාජීය හා ආර්ථික කටයුතු අපහසුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීමෙන් කොවිඩ් මරණ සංඛ්‍යාවද අවම කරගත හැකි බවයි. සාමාන්‍යකරණයක් නෙවෙයි අපි බලාපොරොත්තු වන්නේ නව සාමාන්‍යකරණයක්. ඒ කියන්නේ අලුත් තත්ත්ව යටතේ මේ රෝගයේ පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරමින් අලුත් ක්‍රියාමාර්ග පුරුදු ක්‍රියාත්මක කරමින් රටේ එදිනෙදා කටයුතු යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගා ගැනීම තමයි සිදුවේ යුත්තේ. ඉතින් ඒ නිසා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ වසංගතයේ පැමිණීමට පෙර තිබිච්ච තත්ත්වයට රට ඉක්මනින්ම ආපසු යනවා කියලා ඒක මම හිතනවා අපි බලාපොරොත්තු වෙන්නවත් හොඳ දෙයක් නෙවෙයි. තව අවුරුදු සමහර කාල සීමාවක් මේ නව සාමාන්‍ය පුරුදු වීම අවශ්‍ය වෙනවා. ඒ නව සාමාන්‍යයට අපි අනුගත වුණොත් අපිට අපහසුවකින් තොරව අපේ එදිනෙදා රාජකාරී අත්‍යවශ්‍ය සමාජික සහ ආර්ථික කටයුතු ඒ සියල්ලම කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හරියාකාරව කරනවා නම් මේ අවස්ථාවේ දකින මේ මරණ වැඩිවීම ආදී යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. ඒ නව සාමාන්‍ය කියලා අමුතු දෙයක් නෙවෙයි තියෙන්නේ මේ දක්වා ක්‍රියාත්මක කරපු සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමත්. අමතරව සීල දෙනාම තමන්ට නියමිත එන්නත ලබාගෙන තියෙනවා නම් ඒක තමයි වෙනස වෙන්නේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනටදී මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,78,56,812ක්. 1,68,66,774 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,41,27,410 දෙනෙකු ඇතුළත්. බූස්ටර් මාත්‍රාව 68,62,625 දෙනෙකුට ලබා දී අවසන්. බූස්ටර් මාත්‍රාව ලබා දීම දෙවෙනි පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. එම මාත්‍රාව ඊයේ 43,013 දෙනෙකුට ලබා දී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්ක के जनता वटे दे बूस्टर मात्रा वाला बादी में मेदने वाला सिद्ध करने वा गोलीय कोरोना आसादित इन संख्याव आधवन विटे हाथलिस तुम कोटिया इकमा वागुस्ते बनवा जॉन हॉपकिंस विश्वविद्यालय दत्त पेनवादन ने मेदिक सिद्धवेती कोरोना मरण संख्याव हैटलाक्षे कटे आसान बवाई ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතින්ගෙන් 35 කෝටි 85 ලක්ෂයකට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා ඇති බව නවතම වාර්තාවල සඳහන්. කෙසේ වුවද ලොව පුරා රටවලින් තවමත් 18 ලක්ෂයකට අධික නව ආසාදිතයන් දෛනිකව හඳුනාගෙනමින් පවතිනවා. දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව දසදහසකට අධිකයි. ගෝලීය වශයෙන් මේ දක්වා බිලියන 4.35ක පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා පෙන්වා දෙන්නේ එම පිරිස ප්‍රතිශතයක් ලෙස ගෝලීය ජනතාවගෙන් 55.8ක් බවයි. ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ල ක්‍රමෙන් පහව යමින් පවතිනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයක වසංගත තර්ජනය තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති බවයි. 2022 ආරම්භයත් සමග ඇති වූ නව කොරෝනා ආසාදන රැල්ල 10 වනදාත් එක් පැවති බව ඉන්දියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එම කාල සීමාවේ දෛනික ආසාදිතින් සංඛ්‍යාව 340,000කට වැඩි පිරිසක් දක්වා ඉහළ ගොසින්. අදවන විට ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින්ගේ අඩුවීමක් පෙන්눔 කරනද දෛනිකව කොරෝනා මරණ 300කට ආසන සංඛ්‍යාවක් සිදු වෙමින් පවතිනවා. ලෝක බාලදක්ෂ දින සැමරුම සහ ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය ඊයේ සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ ළමයින් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය වන්නේ බාලදක්ෂ ව්‍යාපාරයයි.
රුවන්තවල 172 ක මිලියන 52 ක ළමයින් පිරිසක් එහි සමාජිකත්වයේ දරනවා. ඊට සම්බන්ධ වෙන බලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානීය ජනාධිපති බලදක්ෂ පදක්කමයි. මෙහිදී ප්‍රධාන බලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්ද මහතා විසින් උත්සව සභාවට පැමිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගනු ලැබුවා. බලදක්ෂ ව්‍යාපාර නිර්මාතෘ බේරන් පවුල් සාමිවරයාගේ පිළිරුවට උපහාර පිරිනැමුණා. සෑම දිස්ත්‍රික්කයකින්ම එක් සමාජිකයෙකු නියෝජනය වන ලෙස තෝරාගනු ලැබූ බලදක්ෂීන්ට ජනාධිපති බලදක්ෂ සම්මානීය පිරිනැමීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. මීට සමගාමීව පළාත් මට්ටමින්ද වැඩසටහන් 9ක් සංවිධානය කර තිබුණා. ජනාධිපති බලදක්ෂීන් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කෙරුණා. ප්‍රධාන වැඩසටහන පැවැතුණේ සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙස සම්බන්ධ කෙරෙමින්. පළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වර්තාවද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්නු ලැබුවා. බාලදක්ෂීන්ගේ නිවෙස්වල හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පළ බෙදා දීමද සිදු කෙරුණා. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමා වෙත සමරු තිරණයක්ද පිළිගැන්නුවා. දෙමළ සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට රැස්ව විරෝධතාවයක යෙදී සිටිනවා. ඔවුන් ජනාධිපතිතුමා හමු වී සංදේශයක් බාර දීමට පැමිණි බව සඳහන් කළද කිසිදු පෙර දැනුම් දීමක් සිදු කර නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. උතුරු නැගෙනහිර ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට දෙමළ සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දරා තිබෙනවා. මන්ත්‍රීවරුන් ඒ සඳහා වේලාවක් වෙන් කරගෙන නොමැති බැවින් ඔවුන්ට ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට අවස්ථාව ලබා දී නැහැ. අනතුරුව ඔවුන් එම ස්ථානයේදී විරෝධතා පෝර රැගෙන විරෝධතාවයක නිරත වුණා. ජනාධිපතිතුමා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා. මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වීමට වේලාවක් ලබා තිබුණත් ඔවුන් එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් තොරව පැමිණ මෙලෙස විරෝධතාවයක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම් සහගතව කරන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන බව ජනාධිපති මාධ්‍යංශයේ සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා බතරමුල්ල තලාහින සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ප්‍රකටව සිටියේ අද්විතීය විප්ලවීය මාධ්‍යකරුවෙකු ලෙසයි. ඔහු අයුක්තිය අසාධාරණයට එරෙහිව ජීවිත අවදානම දෙනුතකා පෑන මෙහෙය වූ කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්. සිළුමින පුවත්පතේ ලේඛකයෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ ඔහු එතැන් සිට පුවත්පත් ආයතන කිහිපයක විවිධ තනතුරු හොබවමින් ලාංකේය ජනතාවට හා පුවත්පත් කලාවට අමිල මෙහෙවරක් ඉටු කළා. මෙරට ප්‍රථම විකල්ප පුවත්පත වූ ලක්මින පුවත්පත ආරම්භයට සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. ලක්දිව, හෙරු, ලක්ජන, ලක්දන පුවත්පත්වල කතුවරයා වූයේද ඔහුයි. ඔහු විසින් රචිත සත්‍යවාදියෙක්ගේ දිනපොත, හඬනු මැන නිදහස, සැබෑ කවියෙක්ගේ කතාව, අන්ධකාරයේ දරුවා, ජීවිතය සුන්දරයි වැනි නිර්මාණ මෙන්ම දිවයින පුවත්පතේ අටවන පිටුව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අලුත් ගමන් මගක් හෙළි කළ නිර්මාණ අතර වුණා. අමරිකානු බොක්සින් ශූර මොහොමඩ් අලීගේ ජීවිත කතාව ඔහු සිංහලට පරිවර්තනය කළේ ශ්‍රේෂ්ඨයා නමින්. සුනිල් මාධව ප්‍රේමතිලක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. සුනිල් මාධව ප්‍රේමතිලක නම් වූ ඒ කෘතහස්ස පුවත්පත් කලාවේදියා සංදේශයේ සම්මාන 2012 සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලබනවා. සම්මානය පිළිබඳව දැනුම් දීපු මොහොතේ මව ආමන්ත්‍රණය කළේ සුනිල් මාධව ප්‍රේමතිලක සර්ද කතා කරන්න කියලා. එවලේ ඔබතුමා මගෙන් බොහොම පුදුම ප්‍රශ්නයක් අහනවා. ඇයි යකෝ උඹ මට සර් කියන්නේ? මම පත්තරකාරයෙක් නේ බං කියලා. ආනන්ද කියන්නේ මම පින්බර භූමියක්. ඒ පින්බර භූමිය අපි ඇදුණා. ඒක මන් දන්නේ. ඒක ආනන්දට කරු කරන පුදුම භූමිය. වම් ස්තුතිය කර. ජේෂ්ඨ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක මහතාගේ පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා
ප්‍රගතිශීලී පුවත්පත් කලාවට අත්පොත් ලැබූ මුල් පුරුකක් මෙන්ම සොඳුරු මානව හිතවාදී මාධ්‍යවේදියෙක් 77 වෙනිවියේ පසු වූ සුනිල් මාදව ප්‍රේමතිලක මහතා ඊයේ පස්වරුවේ අභව ප්‍රාප්ත වුණා දේහය අද පස්වරුවේ කොස්වත්ත පයිප්පපාරේ රිචඩ් ද සොයිසා මාධ්‍ය ගම්මානයේ ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි සුනිල් මාදව ප්‍රේමතිලක මහතා විසින් රචිත එකම ගීතය වන්නේ කාගේ නෙතකට ගී ලියන්නද ගීතයයි මගේ ගීත තබායින්නින් නාඳුන සොහොයුරක් යලිදිමපුවත් අවධානය තවත් දේශීය පුවත් වෙත රජය කහගොවින්ගේ සියලු අසුණු මිලදී ගැනීමට පියවර ගන්නා බව රාජමාත්‍ය ජානක වකුඹුර මහතා පවසනවා අත්නගල්ල රජමහා විහාරස්ථානයේ පැවති කහ අසුණු මිලදී ගැනීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ඔස්සේ දිවයින පුරා කහගොවින්ගේ අසුණු මිලදී ගැනෙනවා අත්නගල ප්‍රදේශයේ කහ කිලෝග්‍රෑම් 35000ක් පමණ මෙහිදී මිලදී ගැනුණා කිලෝවක මිල රුපියල් 165ක් රට මෙවන විට කහ වලින් ස්වයං පෝෂිත බව අමාත්‍යවරයා කියා සිටිනවා අපේ රටේ ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්න කහ රට යවන අය ඉන්න මේ රටේ කුළුබඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරික සමාගම් ගොඩක් ඉන්නවා මම එයාට හැම වෙලේම කියලා තියෙනවා ඔය වැවු නැත්තම් මේ ව්‍යාපාර කරන්නත් බෑ කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා අඩු මිලට ගන්න ඒකට මේ ආණ්ඩුව දෙන්නේ නැහැ අපිට අට්ටුම ගන්න මේ අපි ගන්න මිලටත් මේ මිනිසුන්ගෙන් කහ ටික මේ ගොවියට සාධාරණයක් කරන්න ගන්න කියලා උදව්ව කරන්න ඕනේ රටේ ගොවියට අපි ඉන්දියාවෙන් කහ ගේන එක නතර කරේ මේ රටේ ගොවියට ඒ තරක් දෙන්න අද ගොවි මහත්තයා කොච්චර යමක් හම්බ කර ගන්නවා මේක කෙටි කාලන භෝගයක් රජයේ මැදිහත් කළා වවන්න කිව්වා වගේම කහ වලින් ස්වයං පෝෂිත කරා මෙරටේ සෑම ගොවියෙක්ගේම ඒ තියෙන කහ මිලට ගන්න අවශ්‍ය කරන කටයුතු කරලා දීලා තියෙනවා අවශ්‍ය කරන මුදල් අපේ කුළුබඩු සංස්ථාවට ඇරන් දීලා තියෙනවා රට පුරා බොහෝ පිරිසක් මෙවන විට කාබනික වගාව අත්දබලමින් පවතිනවා ඇතම් ගොවි මහතුන් කාබනික වගාවෙන් මෙවන විටත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සමත් වෙලා මේ අතර රණවිරු සේවා අධිකාරියද කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක විවගාවක් සිදු කිරීම පිළිබඳව පසුගියදා ප්‍රායෝගික පුහුණුවක් සංවිධානය කළා ඒ ආබාධිත රණවිරුවන් සඳහායි පුහුණු වැඩසටහන පැවැත්ුණේ මැදිරිගිරිය වේදිහපුර ගම්මානයේදී රණවිරුවන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් කාබනික ගොවිපොළ 100ක ආදර්ශ ගොවිපොළ පිහිටුවීමට නියමිතයි විවිධ ආබාධිත තත්ත්වයන්ට පත්පැති යුදහමුදා රණවිරුවන් සහ දැනට වීගොවිතැනේ නියැලෙන රණවිරුවන් ඊට සම්බන්ධ කර ගැනෙනවා මඩකලපුව එලිමහන් සිරකඳුරේ රැඳවියන් කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක විවගාවක් සිදු කර ඇති අයුරු දෙකකට හැකි. ඒ මඩකලපුව බන්ධනාගාරයේ තිරුප්පේරන්තුරේ සිරකඳුර භූමියට අයත් අක්කර 26ක ප්‍රදේශයකයි. අපිට වෙනසක් දැනුන්නේ නැහැ. ගිය පාර අපි අක්කර 10ක් කරා. මේ පාර අපි අක්කර 15ක් කරා. අපි අස්වැන්නේ කිසි පාඩුවක් වෙලා නැහැ. රත්නපුර කැටලියන් පැල්ල ග්‍රාම සේවා වසමේ හෙක්ටයාර 15කට ආසන්න කුඹුරියා ඉදිරිය දාගෙන ඇත්තේද කාබනික පොහොරයි. එමගින් සාර්ථක වියස්වන්නක් ලබා ගැනීමට හැකි වූ බව ගොවීන් පවසනවා. අක්කරයක් අඩ කරලා තියෙනවා මෙතන. ඉතින් සාමාන්‍ය වෙනදට වැඩිය හොඳයි. ගොවිතැන හොඳයි, සෑහෙන්න හොඳයි මේ මුරේ. අනික් ගොවි මහත්වරුන්ටත් අපි කියන්නේ මේකට ලැහැත් වෙලා කරලා ලාභයක් ලබා ගන්න හොඳ ආයයක් වැඩ කරන්න අපේ ආය අපි හොඳට කළා. රටට සෙතක් වෙනවා වත විස නැතුව හොඳ මේ වියක් ලබා ගන්න පුළුවන් කාබනික වගා මෙරට තාක්ෂණවේදී උපාධිය සාර්ථකව නිමා කළ විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට උපාධි පිරිනැමීම ලබන 28 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කළා. මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨෙන් විද්‍යාවේදී ඉංජිනේරු ගෞරව උපාධිය, තාක්ෂණ පීඨෙන් ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය, ජෛව පද්ධති තාක්ෂණ ගෞරව උපාධිය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ගෞරව උපාධිය ප්‍රදානය කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවයක් විශ්වවිද්‍යාලයක සෑම වර්ෂයකම සිදු වන ක්‍රියාවලියක් වුණා. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය තමයි දැන්ට ලංකාවේ විශාලතම තාක්ෂණ පීඨය තියෙන්නේ. ඇත්තටම 2013 දී තාක්ෂණ විෂය ධාරා උසස් පෙළ විෂයට හඳුන්වා දීමත් එක්ක
තමයි අපි මේ කතිකාව ආරම්භ කරේ. නිසා ලංකාවේ ප්‍රථමයෙන්ම ඉදුණු තාක්ෂණ පීඨය තමයි අපේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. අපි පළවෙනි කණ්ඩායමට සිසුන් 320ක් අපි ඇතුළත් කරගත්තා 2015 2016 වර්ෂයේදී. ඒ අනුව ඒ කණ්ඩායම තමයි ප්‍රථමයෙන්ම මේ උපාධිධරයන් විදිහට නිකුත් වෙලා යන්නේ. තාක්ෂණ පීඨවලින් නිකුත් වෙන ප්‍රථම 300කකින් යුක්ත කණ්ඩායමට උපාධි ප්‍රදානෝත්සවයේදී මේවර උපාධි සහතික වුන්ට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක්ක මම ඉතාම සතුටු වෙනවා මේ උපාධිධාරීන් බහුතරයකටම දැනටම පෞද්ගලික ආයතනවල උන් සිරු දෙනම් පාහේ රැකියාව දැන්ටම උන් ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රමාණය රටට අත්‍යවශ්‍යම දෙයක්. නමුත් අපේ රටේ ඉංජිනේරු ප්‍රමාණය ඉතාමත්ම ගහණය විශාලයි. තාක්ෂණ වේදින්ගේ ප්‍රමාණය බොහෝ දුරට අඩුයි. ඒ නිසා මම හිතන්නේ මේක තෘප්ත කිරීම සඳහා අපේ මීළඟ අරමුණ වෙන්නේ තාක්ෂණ වේදී උපාධි හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රසාරණය කරන්න. අපි දැනටම අලුත් කණ්ඩායම්වලදී තාක්ෂණ වේදී උපාධිය සඳහා සිසුන් 500ක කණ්ඩායමක් බඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ 25 වෙනි සංවත්සරයේද ඊයේ පැවතුණා. ඊට සමගාමීව Sparkle in Marketing, Asian Journal of Marketing Management යන සංගරාද්විත්වය සහ Local Marketing Flavor ග්‍රන්ථය ඉලිදක්වීමද සිදු කෙරුණා. සංවත්සරික සමරුවට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. ජලදිවාපුවත් දැන් අවධානය දැන් ලැබුණු විශේෂ පුවතක් පිළිබඳව ජනාධිපති මාධ්‍යංශ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ 24 එනම් අද පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය කරනු ලැබියා. සේවක බඳවා ගැනීමේ සිට පවතින සියලු ගැටළු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබෙන නැවතත් එම නිවේදනය රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය කරනු ලැබියා. සේවක බඳවා ගැනීමේ සිට පවතින සියලුම ගැටළු සැලකිල්ලටගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිලා. ඒ ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්. අප මීළඟට අවධානය යොමු කරන්නේ විදෙස් පුවතක් වෙතට. බර්කිනා ෆාසෝහි රන්නාකරයක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිස 63 දක්වා හිලගොස් තිබෙනවා. සුන්බුන් අතර සිට වී ඇති මලසිරුරු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. This is the scene after an explosion. අප්‍රිකානු මහද්වීපයේ වටක් වන බර්කිනා ෆාසෝ ස්වාභාවික රත්රන් නිධි කැණීමට සම්බන්ධ ප්‍රසිද්ධ ප්‍රදේශයක්. 2020 වසරේ පමණක් මෙම ප්‍රදේශයේ නිෂ්පාදිත රත්රන් ප්‍රමාණය ටොන් 54ක්. මෙම අනතුර කළුගල් කැපීම සඳහා ගෙන රසායනික ද්‍රව්‍ය පුරා යාමේ සිදුවනට ඇති බවටයි දැනට සැක කෙරෙන්නේ. පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අයගේ ශරීර කොටස් සොයා ගැනීම සඳහා බලධාරීන් තවමත් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. දැන් අවධානයේ ක්‍රීඩා පුවතකට. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමු 2020 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ ලක්නෝ වීදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉන්දියා 2020 ක්‍රිකට් තරගාවලියට තරඟ තුනක් ඇතුළත්. කොවිඩ් ආසාදිතයක වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙම තරගයට සහභාගී වීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. මහේෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇත්තේ ඔවුන් ආබාධයන්ට ලක්ව සිටීම නිසායි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා 2020 තරඟ 22ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 14ක් ජය ගැනීමට සමත් වූයේ ඉන්දියාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 7ක ජය හිමි කරගත්තා. අනෙක් තරඟය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. ඒ සමගින් අද නියමිත දිවාපුවත් විකාශන අප සමග ගන්නවා. පසු 1:55 සිට යලිත් පැයෙන් පැවතුන විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්. SLT Mobitel. පුළුල්තම ආවරණ